මේකත් පුතේ මේ විරුද්ධාන්තපද පාඩමක් එක වසරේ ඉඳලාම එන පාඩමක් නේද? එතකොට අපි බලමු එක වසරේදී සිත හතර වසර දක්වා මොනවද අපි විරුද්ධාර්ථ පදවලට ඉගෙන ගත්තේ කියලා. මෙන්න මේ ටික. මේ බලන්නකෝ. ආ මේ තියෙන්නේ. උදයාට නේද? ඊට පස්සේ ලොකු පොඩි මේ තියෙන්නේ මහතයි කෙට්ටුයි නේද? ඒක යහපත් වශයෙන් අයහපත් උස මිටි ඉදිරිපස පිටුපස ඉහළ පහළ ආරම්භ ගැලපෙන නොගැලපෙන කැමැති අකමැති පිපෙනවා පරවෙනවා කීකරු අකීකරු තෙමෙන් වේගයෙන් මහතයි කෙට්ටුයි යනවා එනවා පිරිසිදු අපිරිසිදු ආරම්භය අවසානය දිරණ අදිරණ සුදුසු සුදුසු ලස්සන වල හොඳයි. ඉතින් ওই විදිහට තමයි මේ අපි නේද ඉගෙන ගත්තේ. හරි, දැන් අපි බලමු පහවසරේදී මොන වගේ ටිකක්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඒකට ඡේදයක් තියෙනවා. මේ ඡේදය. උදෑසන රැස්වීම කියන ඡේදය. උදෑසන රැස්වීම කියන ඡේදය දිහා බලමු අපි. ඔව් මේ තියෙන ඡේදය. රයිට්. මෙන්න තියෙනවා හොඳට බලන්න. නව පාසල් වාරය ආරම්භ විය. එදින උදෑසන රැස්වීමේදී විදුහල්පතිතුමා සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයේ උදෙසා විශේෂ කතාවක් පැවැත්විය. එහිදී විදුහල්පතිතුමා ප්‍රථමයෙන්ම පැවසුවේ නාමලේඛන පරීක්ෂා කිරීමේදී සිසුන් බොහෝ දෙනෙකුගේ පැමිණීම සතුටුදායක බවත් නොපැමිණෙන සිසුන් තමා පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් ලිපියක් රැගෙන ඒම අනිවාර්ය බවත් සිසුන්ගේ පාසල් පොත් බෑගයෙහි එදිනෙදා කාලසටහනට අනුව අවශ්‍ය පොත්පත් පමණක් රැගෙන ආ යුතු බවත් අනවශ්‍ය දේ රැගෙන ඒමෙන් වළකින ලෙසත් පැවසීය. ඔන්න එතනම තියෙනවා විරුද්ධාර්ථ පද කීපයක්. නේද? පැමිණීම නොපැමිණීම දැක්කද ඔයාලා? ආයිමත් තියෙනවා අවශ්‍ය නේද අනවශ්‍ය. ඔන්න දැන් ඔයාලා ලියන්න පුළුවන් අර ඉස්සෙල්ල වගේ මේ එක යට එක. ආයිමත් තියෙනවා පුහුණු නොපුහුණු පුහුණු නොපුහුණු ක්‍රීඩා පුහුණු කටයුතු වලට තෝරාගත් සිසුන් අදාළ දිනවලම තම පුහුණු වීම සඳහා පාසල් වේලාවෙන් පසු පුහුණු වීම කටින් සඳහා රැඳී සිටිය යුතු බව පැවසූ විදුහල්පතිතුමා නොපුහුණු සිසුන් කිසිම තරගයකට සහභාගී නොකරන බවද පැවසුවේ. ඒ විෂයන්ට අදාළ අභ්‍යාසවල වැරදි සිදු වූ තැන් ඒ අවස්ථාවේදීම නිවැරදි කර සිසුන්ට පෙන්විය යුතු බව පැවසුවේ. වැරදි නිවැරදි නේද? අනතුරුව විදුහල්පතිතුමා ප්‍රකාශ කළේ පන්ති කාමර පිළිවෙලකට තබා ගත යුතු අතර පන්ති කාමරයේ අලංකරණය සඳහා ප්‍රදර්ශනය කර ඇති පරණ නිර්මාණ ඉවත් කර අලුත් නිර්මාණ පරණ අලුත් නිර්මාණ සකස් කර පන්ති භාර ගුරුවරුන්ට සහාය දක්වන ලෙසයි.
ඔන්න විරුද්ධාර්ථ පද ටික ඔයාලට ලැබිලා තියෙන දැන් දැන් අපිට ලියන්න පුළුවන් නේද right smart board එකේ ලියනවා පැමිණීම නොපැමිණීම අවශ්‍ය අනවශ්‍ය අවශ්‍ය අනවශ්‍ය පුහුණු නොපුහුණු වැරදි නිවැරදි පරණ අලුත් පරණ අලුත් Right, on them board day balan. ඉතින් දැන් මේ විරුද්ධාර්ථ පද වලින් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද? මෙතන පුතේ සමහර වෙලාවට දැන් මේ බල පැමිණීම නොයන් ඇවිල්ලා තියෙන නොපැමිණීම. නේද? අවශ්‍ය සමහර වෙලාවට මෙතන අන කියන වචනේ ඇවිල්ලා තියෙනවා. तोरला වෙනම තෝරලා අරගෙන ලියන්න නේද මේ ජාතිය වෙනම ලියන්න නුයන්නේ නේ වෙනම ලියන්න නියන්නේ නේ වෙනම ලිය හැබැයි අපි ඉගෙන ගනිපු ඒවැ අපි ඕන චුට්ටක් බලමු ඒවැ එහෙම ඒවා තියනවද කියලා right සුදුසුනසුදුසෝ ඔව් තියෙනවා සුදුසුනසුදුසෝ ඔව් බලමු අපි හරි දැන් මේ ඔයාලා ඉගෙන ගනිපු ටිකනේ ගැලපෙන නොගැලපෙන वर्ग कर विरुद्धार्थ पद युदा वाक्य निर्माण कर මෙම විරුද්ධාර්ථ පද යොදා වාක්‍ය නිර්මාණය කරමු. සෝ
එහෙදි දෙනවද ගෲප් එකට දානවද? ඔව් 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 එහෙදි දානවා. සර් තනින්නේ මෙම විරුද්ධාර්ථ පද යොදා වාක්‍ය නිර්මාණය කරමු. නෑ මම දෙන්නේ නෑ. ඔයාලා ලියන්න ඕන. තනියම ලියන්න. දැන් ද සර්? දැන් ලියන්න පුළුවන්. හොඳයි. හරි එහෙනම් අපි අදට පාඩම අවසන් කරමු. හොඳද? ඒ දෙක දැන් ඒ ඉතිරි වැඩ ටික දැන් කරන්නත් පුළුවන්. දැන් වෙලා තියෙනවනම් ඔයාලා මහන්සි නැත්නම්